ආයි බෝන් කියල පිළිගන්නවා ටෙක්ම එක YouTube චැනල් එකට. අද මං කතා කරන්න යන්නේ ඉන්ස්කේප් කියන සොෆ්ට්වෙයාර් එක භාවිතා කරලා කොහොමද G-code ෆයිල් එකක් නිර්මාණය කරගන්න කියන දේ ගැන. මෙන්න මේක තමයි සොෆ්ට්වෙයාර් ඉන්ටර්ෆේස් එක. මේ ඉන්ස්කේප් කියන සොෆ්ට්වෙයාර් ගැන මං හිතන්නේ මම පළවෙනි වීඩියෝ එකෙන් කරා මේ ඉන්ස්කේප් කියන සොෆ්ට්වෙයාර් එක ඉන්ටර්ෆේස් එක ගැන, ඒ වගේම මේකේ ඔප්ෂන් ටික ගැන. අපි වැඩි මේ සොෆ්ට්වෙයාර් ගැන කතා කරන්න එතකොට කොහොමද කියලා බලමු. G-code ෆයිල් එකක් නිර්මාණය කරන්න, ඒ වගේම මුලින්ම කියන්න ඕන මේ සොෆ්ට්වෙයාර් එක භාවිත කරලා අපිට පුළුවන් අපේ දැන් CNC මැෂින් එකක් නම් ඒ මැෂින් එකේ බෙඩ් එකේ ට්‍රැවලින් ඒරියා එක තීරණය කරලා, ඒ වගේම XY කියන ඇක්සස් ට්‍රැවලින් ඒරියා එක තීරණය කරගෙන අපිට අපේ ඕන කරන, කියන්නේ අපේ ඉමේජ් එකක් හෝ එහෙම නැත්නම් අපිට ඕන කරන ඩිසයින් එක මේකෙන්, කියන්නේ අපේ මෙන්න මේ ඩොකියුමන්ට් එකේ සයිස් එක මාරු කරලා ඒ විදිහට වෙනස් කරලා හදා ගන්න පුළුවන්. අපි මේ ගැන ඔන්න බලමු. අපි ඒ ගැන මම මෙන්න මෙතන ඉඳන් මගේ වීඩියෝ එකට අදාළව ඔප්ෂන් ටික, කියන්නේ G-code ෆයිල් එක කන්වර්ට් කර ගැනීමේ ඔප්ෂන් ටික තමයි මෙන්න මෙතන ඉඳන් කියා දෙන්නේ. අපි මේකේ ඉස්සෙල්ලාම ඩොකියුමන්ට් එකේ ප්‍රොපර්ටි එක, ප්‍රොපර්ටිස් වෙනස් කරගන්නවා. ඒ කියන්නේ මේකේ සයිස් එක තමයි මම වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ විදිහට ෆයිල් කියන එක ක්ලික් කරාම අපිට ඩොකියුමන්ට් ප්‍රොපර්ටිස් කියන එක දවල් වෙනවා. මෙන්න මේක Shift එකයි Control එකයි D එක ප්‍රෙස් කරලත් මේක ගන්න පුළුවන්. අපි මේක ඩොකියුමන්ට් ප්‍රොපර්ටිස් ක්ලික් කරාම ඔයාලට වෙන ෆෝම් එකක් එනවා. මෙන්න මේ ෆෝම් එක අපිට පුළුවන් A4 සයිස් එක නම් A4, ඒ වගේ ලෙටර් නම් යන්නේ විදිහට මේ වගේ තෝරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අපේ ඕනි බෙඩ් එකේ සයිස් එකට අපිට, කියන්නේ CNC මැෂින් එකේ බෙඩ් එකේ ප්‍රමාණය, එහෙම නැත්නම් XY කියන ඇක්සස් වල මූවමන්ට් වෙන ඒරියා එක තීරණය කරලා අපිට මෙන්න මේ මෙතන අපේ විත් එකයි හයිට් එකයි, කියන්නේ උස සහ දිග සහ පළල තීරණය කරලා මේක කන්වර්ට් කරගන්න. මම සාමාන්‍යයෙන් මේකට 200ක් දෙන මිලි 200ක් ඒ කියන්නේ මේක සෙන්ටිමීටර 20ක බෙඩ් එකක තියෙන CNC මැෂින් එකකට මේක රන් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි 200 bit එක height එක 200 කරලා මේක අයින් කරලා දාන්න. ඊට පස්සේ අපිට දැන් අපේ ඕනේ ඩිසයින් එක හෝ එහෙම නැත්නම් අපි ඉමේජ් එකක් තෝරගෙන ඒ ඉමේජ් එක තමයි මෙන්න මෙතන ඇඩ් කරන්න ඕනේ අපේ මේ අපි හදාගත්ත ඩොකියුමන්ට් එකට. මේ සඳහා ෆයිල් යන්න import කියන එකෙන් එහෙම නැත්නම් control l එක ප්‍රෙස් කරලා අපේ අපිට ඕන කරන ඉමේජ් එක මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. මම මෙන්න මේ ඇඩ් ඉමේජ් එක ඇඩ් කරගන්නවා, මේ බයික් රයිඩර් කෙනෙක්ගේ ඉමේජ් එක. මේ ඉමේජ් එක අපි ඇඩ් කරගන්න කලින් අහනවා මෙයාලා මේ පොඩි iPhone එකක් දීලා මේක මේ link කියන ඉමේජ් එකේ quality එක ගැන. මේ දෙන විදිහටම මෙයාලා දෙන විදිහට අපි ඒක ඕකේ කරගන්න. මේක තමයි අපේ නැපේ G-code ෆයිල් එක හදාගන්න ඕන කරන ඉමේජ් එක තමයි මෙන්න මේක. මේක යන්න path කියන ඔප්ෂන් එකට මෙන්න මෙතන උඩ මේ ලිස්ට් එකේ තියෙනවා path කියන ඔප්ෂන් එකට ගිහිල්ලා object to path කියන එක ක්ලික් කරලා ආයෙමත් path කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙන්න මේ bitmap කරගන්න ඔප්ෂන් එක ක්ලික් කරාම අපිට තව ෆෝම් එකක් එනවා. මේ මේකෙදි කියන්නේ අපේ full image එකම අපිට ගන්න පුළුවන්, එහෙම නැත්නම් image එකේ වටේ frame එක විතරක් මේ විදිහට ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඔප්ෂන් ටිකක් තියෙනවා. මේ ඔප්ෂන් එකේ මම වටේ frame එක විතරක් අරගෙන ඕකේ කරාම අපිට මේ image එකේ ඉමේජ් එක ක්ලික් කරලා ක්ලික් එක ඔබාගෙන එහෙම ක්ලික් බටන් එක ප්‍රෙස් කරගෙන මූ කරගත්තම අපිට මෙන්න මේ වාල් පේන ඇති. මෙන්න මේ විදිහට අපි අර වටේ ඉමේජ් එක විතරක් තෝරගන්න පුළුවන්. ඒ මෙන්න අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක අයින් කරලා දාන්න ඩිලීට් එක ප්‍රෙස් කරලා
මේක තමයි දැන් මං හදාගන්න ඉමේජ් එකේ G-code ෆයිල් එක මට හදාගන්න ඕන කරන ඉමේජ් එක තමයි මෙන්න මේක. මේ ඉමේජ් එක ආය පාරක් ගිහිල්ලා object to path කියන ක්ලික් කරලා extension කියන option එක ක්ලික් කරාම ඔයාලට වෙනවා generate less G-code කියන එක. මෙන්න මේ generate less G-code කියන ඔප්ෂන් එක ක්ලික් කරාම JTech Photonics Latest Tool කියලා ඔප්ෂන් එකක් එනවා. මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරාම අපිට තව ෆෝම් එකක් එනවා. මේක තමයි අපේ G-code එකේ වෙන දේවල් කියන්නේ G-code එක කොහොමද රන් වෙන්න ඕනි, ඒ වගේම මොනවද වෙන්න ඕනි, කොයි ස්පීඩ් එකකින් මේ G-code එක රන් වෙන්න ඕනිද, XY X කොයි විදිහට රන් වෙන්න ඕනද, කොහොම ටයිම් එකක් අරගෙනද රන් වෙන්න ඕනි, ඒ වගේ එන්නේ දේවල් තීරණය කරන්න මෙන්න මේ ෆෝම් එකෙන්. අපි මේක මේ ලේසර් මැෂින් එකකට හදන නිසා මේක මේ ලේසර් ඔන් ඔෆ් කියන ඔප්ෂන් දෙකක් තියෙනවා. මේකේ ඔය G-code එකේ තියෙන M කියන කෝඩ් එකක්, ඒ කියන්නේ මේක G-code ගැන කතා කරන්න ගියත් ලොකු මාතෘකාවක්. ඒ නිසා මෙන්න මේ විදිහට තමයි ඒ G-code එකේ ඔප්ෂන් ටික මේක ලේසර් ඔන් එක, M03 කියන එක, M05 කියන එක ලේසර් ඔෆ් කමාන්ඩ් එක විදිහටත් ගන්න පුළුවන්. ඒ වගේම ට්‍රැවලින් ස්පීඩ් එක, මේ කියන්නේ අපේ XY X මූව් වෙන්න ඕන ට්‍රැවලින් ස්පීඩ් එක තමයි මෙන්න මෙතන මේ විනාඩියකට කොච්චර ට්‍රැවල් වෙන්න ඕනද කියන දේ ගැන. තමයි මෙන්න මෙතන මේ විනාඩියකට කොහොම කොච්චර ප්‍රමාණයකින් ට්‍රැවල් වෙන්න ඕනද කියන දේ ගැන. ඒ වගේම ලේසර් ස්පීඩ් එක, ලේසර් පවර් එක, ලේසර් ඔන් ඔෆ් ඩිලේ එක, ඒ කියන්නේ ලේසර් එක ඔන් ඔෆ් වෙන්න ඕන වෙලාවක් තියෙනවා නම් ඒව දීලා. මම මෙන්න මේ විදිහට මේ ටික ෆිල් කරගත්තා. ඒ වගේම මෙතන මේ අපිට සේව් කරන්න පාත් එකක් දෙන්න ඕන අනිවාර්යෙන්. මම G කියන ඩිස් එකේ double A කියන ෆයිල් එකට තමයි මේක සේව් කරන්න දෙන්නේ. ඒ වගේම මේක double B විදිහට .gcode කියලා අනිවාර්යෙන් දෙන්න ඕනි මේක. මෙන්න මේ ෆයිල් නේම් එක විදිහට එතකොට double B .gcode කියන එක දීලා මේක ඇප්ලයි කරන්න. එතකොට පොඩි වෙලාවකින් පස්සේ මේ දැන් කන්වර්ට් වෙනවා. මෙතන ෆගින් ප්ලීස් වෙයිට් කියලා තියෙනවා. B-Tech Photonics Laser G-code මෙන්න මේ විදිහට අපිට එතකොට අපේ G-code එක නිර්මාණය වෙලා තියෙනවා. මේක මම සේව් කරපු තැනට ගිහිල්ලා මම ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම් මේ G-code එක කොහමද කෝඩ් වෙලා තියෙන්නේ කියන දේ ගැන. මෙන්න මේ විදිහට කෝඩ් එක කන්වර්ට් වෙලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව මේකේ මේ Inkscape කියන software එක හරහා අපිට G-code ෆයිල් එකක් නිර්මාණය කරන්න පුළුවන් ඉතාමත් ලේසියෙන්. ගොඩක් දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් මේක කොහමද G-code ෆයිල් එකක් හදාගන්න කියන දේ ගැන. ඒකට උත්තරයක් අද ලැබෙන්නේ නැති. ඒ වගේම මක් කර වල ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තව මොකක් හරි වෙනස්කම් කිහිපයක් වෙනස්කම් සිද්ධ කරන්න ඕන නම් ඒක ඔයාලට මොකක් හරි තව දැනගන්න දෙයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකක් කරන්නම්. එහෙම නැත්නම් මාව සම්බන්ධ කරගන්න විදිහක් කියන්නම්. එතකොට ඔයාලට ලේසියෙන් ඔයාලගේ තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්. මාත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. ඒ වගේම මාව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා මගේ වීඩියෝ එකක් ආයේ update වෙනවා නම් ඒකත් ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා.